අපි දැන් මේ පහුගිය මාස 6 7 ඇතුළත ගත්තොත් අපි ඇත්තටම බිස්කට් මිල 3 අතාවක් 2 පාතක් විතර වැඩි කරලා තියෙනවා. නමුත් අපි සමහර කාලවල සහයක් දැරුවා මේ යම් කිසි ප්‍රමාණයකින් ග්‍රෑම් 10කින් හරි 15කින් හරි බර අඩු කරලා එම මිලේම රඳවා ගන්නට. ඒක එක පායක් හැටියට අපි පාවිච්චි කරා. හැබැයි දැන් අද එහෙම බර අඩු කරපුවාගේ මේ අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසා අපිට වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පහුගිය මාසයේ තුල විශේෂයෙන්ම අපේ නිෂ්පාදන මිලදී ගැනීමට එපාය වර්ජනය කරන්නය කියන බරපතල පණිවිඩයක් ගෙනෙනවා. ඔබ සියලු දෙනාම දන්නවා ඇති මේ දවස්වල රටේ සියලුම නිෂ්පාදන අපි නොහිතූ විදිහට මිල ඉහළ ගොස් තියෙනවා. නමුත් අපට සිතා ගන්නට බැහැ අපමණ භාණ්ඩ වෙළඳපොලේ මිල ඉහළ ගොස් තියෙනකොට බිස්කට් නිෂ්පාදනයට පමණක් මෙය ලඝු කොට Discover your dara. අපේ ලංකාවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් දේශීය කර්මාන්තය මේ විදිහට අපහසුතාවයට පත් කරන්නේ කුමන අදහසකින්ද කියන එක අපි ලොකු ප්‍රශ්නාර්ථයකින් මේ දවස්වල සොයා බැලමින් සිටිනවා. අපිට පොඩි සාධාරණ යටිබියකුත් තියෙනවා මේ පිටිපස විදේශ යම්කිසි උත්සාහයක් දරනවාද මේ ආයතන මේ මේ කර්මාන්තයට එන්න කියන එක පිළිබඳව සැකයක් නිසා අපිට ඒක එහෙම වුණොත් ඇත්තටම පොඩි බයක් තියෙනවා ඇයි මේ අපිට විතර මෙකි නොකි සියලු භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙන්නේ උදාහරණයක් ඇරෙ ගත්තාම අද වැඩි වෙච්ච මිල නැති භාණ්ඩයක් හොයන්න බෑනේ හරි හැමදේම වැඩි වෙලා තියෙනකොට ඇයි අපිට විතරක් ගහන්නේ එතකොට යන්නේ සැකේ අපේ ඉතේ තියෙනවා අපිට හැබැයි හොයාගන්න දැනට හම්බෙලා නැහැ. බිස්කට් හදන්න අපිට අවශ්‍ය වෙනවා විශේෂ තිරිඟු පිටි විශේෂයක්. අපි කියන එකට ඒ ග්‍රේඩ් ක්වොලිටි එක හැමදැනීම ගෙන්නන්නත් බෑ. ඒතකොට මේ තිරිඟු පිටි ඔබට පේනවා ඔබේ ඒ රුපියල් 100 කිලෝ එක අද 376ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඒතකොට මේක ඇවිල්ලා 277ක වැඩිවීමක්. ගිය මේ මාසේ බිස්කට් හදන තිරිඟු පිටි තුනේ රුපියල් 74. දැන් මේ තිරිඟු පිටි රුපියල් 290යි 300යි. දැන් ඊගොල්ලෝ දැන් මේ ඇයි මෙහෙම වැඩි උනේ? මේක කුමන්ත්‍රණයක්. ජාත්‍යන්තර මට්ටම. මේ කුමන්ත්‍රණන්නේ මේකට හේතු තියෙනවා. ප්‍රධාන හේතුව තමයි ඔබ සම්මත දන්නවා මම කිව්වට විතරක් නෙමෙයි සෙන්ට්‍රල් බැංක් එකේ රිපෝට් එකට ගිහිල්ලා බලන්න. මේ මම කියන ඉඳන් මේ 2021 සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකේ බලන්න ඩොලර් එකේ අගය කීයද කියලා. රුපියල් 198යි රුපියල් 200යි. අද ගහලා බලන්න සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකේ ඩොලර් එකේ අගය කීයද කියලා. සල්ලි දීලා ගන්නවනම් 385යි. උතන අපේ රුපියලේ අගය කනගාටුවෙන් වුණා 100%කට වැඩිය පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අපි මේම කියන්නේ ඩොලර් දීලානේ. බොහොම අමාරුවෙන් තමයි නෝනවරුනේ මහත්තුරුනේ මේ බිස්කට් හදන්නේ තිරිඟු පිටිගේ. ඉතින් පළක් වෙලාවට අපිට වෙනත් රටවල් වලින් වැඩි ගන්න දීලා ගන්නත් වෙනවා. ඉතින් මේ මිල වැඩි වෙන්න මේව තමයි ප්‍රධානම හේතුව. තිරිඟු පිටි වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දක පරාසය තුල නෝනවරුනේ මහත්තුරුනේ 11 පාර. සීනි වැඩි වෙලා තියෙනවා 6 පාර. අපි වැඩි කරලා තියෙන්නේ 5-6 පාර විතර මේ ඊයේ පෙරේදා. අපි ආයෙ වැඩි කරා. ජූනි ජූලි මාසේ පිටි කිලෝ එක රුපියල් 25කින් වැඩි කරා. අපි වැඩි කරේ නැහැ.